ආයුබෝවන් මම මානෙල් ගමගේ මගේ YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා මෙතෙක් කරගෙන ආපු වැඩසටහන් දැන් රාශියක් කරා ඉතින් ඔබේ ප්‍රතිචාර ගැන බොහොම සතුටුයි විශේෂයෙන්ම බ්‍රසීලියන් සහ රෙදි පින්තාරු ගැන ලොකු උනන්දුවක් තියෙනවා ඉතින් ඔබ මෙතෙක් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න අර රතු එලාම් bell එක click කරන්න මොකද රතු එලාම් bell එක click කරොත් තමයි ඔබට ඉදිරි වැඩසටහන يعني මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට notification එකක් නැත්නම් දැනුම් දීමක් ලැබෙයි ඒ රතු එලාම් බෙල් එක ක්ලික් කරලා තිබුණා. ඉතින් ඒ වගේම කමෙන්ට් කරන්න. මොකද කමෙන්ට් කිරීමෙන් තමයි මට ඔබේ අදහස් දැනගන්න පුළුවන්. ඔබට යම් කිසි මේ කරන වැඩසටහනක යම් කිසි ගැටලුවක් තියෙනවා නම්, ඔබට යම් කිසි දෙයක් අහන්න තියෙනවා නම්, ඉදිරියේදී කළ යුතු වැඩසටහන් මොනවද? ඒවා දැනගන්න, ඒවා එතකොට මට දැනගන්න පුළුවන්. ඒක ගැන ඔබේ කමෙන්ට් මාර්ගයෙන් කියන්න අහන්න. ඔබ යම් කිසි දෙයක් කරලා විකුණන්න අදහස් කරනවා නම් ඒත් page එකේ හෝ group එකේ දාන්න පුළුවන්. ඉතින් දකින අය හුඟක් මිලදී ගන්න කැමති අයත් ඉන්නවා එතන. ඉතින් ඒ වගේම මගේ පොත් ගැන අහපු අයට මගේ පොත් 13ක් කරලා තියෙනවා. ඉතින් කැමති කෙනෙකුට ඒවා ගන්න පුළුවන්. තැපැල් මාර්ගෙන් හෝ කුරිය මාර්ගෙන් ගෙන්වා ගන්න පුළුවන් විවිධ embroidery ක්‍රම සහ මෝස්තර පොතක් තියෙනවා. ඉතින් ඒවා ගෙන්වා ගන්න පුළුවන්. පන්ති දැනට මේ දවස්වල පවත්වන්නේ නැහැ. සාමාන්‍ය පන්තිය නැහැ. නමුත් ඔන්ලයින් ක්ලාසස් කරනවා. ඉතින් කැමති කෙනෙකුට ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද හුඟක් ඔන්ලයින් ක්ලාස් එකේ හරි ලොකු ප්‍රතිඵලයක් තියෙනවා කියලා මට හිතිලා තියෙනවා. මොකද සමහර විට මගේ පූර්ණ අවධානය ලැබෙන නිසා වෙන්න පුළුවන්. සහ අපි හරි රිලැක්ස්ලි කරන නිසා වෙන්නත් පුළුවන්. මොකද අපිට පහසු වෙලාවල් වලදී කරන්න. ඉතින් ඒක නිසා ඔබේ කාලය ඉතුරුයි ගමන් වියදම් නෑ. ඉතින් ගෙදර ඉඳන් කරගන්න පුළුවන්. ඒක අනිතක ඕන තැනක හිටියත් කොච්චර ඈත හිටියත් පන්තියට එන්න බැරි ඕන කෙනෙකුට මේක කරන්න පුළුවන්. විශේෂයෙන්ම පිටරට ඉන්න අයට හරිම ප්‍රයෝජනවත් ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වීම. ඉතින් අද පාඩමේ අපි මොකද්ද කරන්න කියලා බලමු. දැන් මේ මල තමයි අපි අද නිර්මාණය කරන විදිය ඉගෙන ගනි. මේ මල සහ කොලය මේක බූලියන් මැහුමෙන් කරන ලද රෝස මලක් සහ කොලය මහලා තියෙන්නේ ෆ්ලයි ස්ටිච්. ඉතින් අපි බලමු කොහොමද අපි මේ මල සහ කොලය මහගන්නේ කියලා. අද බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි 4 වෙනි පාඩම සඳහා අවශ්‍ය දේවල් මම මෙතන පාවිච්චි කරනවා රෝස පාට 3ක් එක දෙකක් වෙන්නත් පුළුවන් තනි පාටකින් කැමති නම් අහන්න පුළුවන් තද කොළ පාටක් සහ මේ වගේ මහත ඉඳිකටු දෙකක් මෙතන මම මෙතන පාවිච්චි කරන්නේ පොඩ්ඩක් ඩල් පින්ක්ස් පොඩ්ඩක් පොට්ට පින්ක්ස් ටිකක් තමයි පාවිච්චි කරන්නේ මෙතන රෙද්දක් පාවිච්චි කරනවා රෙද්ද ලිනන් මේක රාමුව අපිට අත්‍යවශ්‍යයි රෙද්ද රාමුවේ දාලා අදීමකට ලක් කරලා තමයි අපි මහගන්නේ this is a linen fabric දැන් අපි රෝස මල මහ ගන්න ආකාරය බලමු මම මෙතනදී අද පාවිච්චි කරනවා නූල් 6 පට දැන් අපිට අවශ්‍ය නම් අපිට පොඩි මලක් ඒ කියන්නේ සියුම් මලක් මහ ගන්න ඕන නූල් 4 පට පුළුවන් ලදරු ඇඳුමකට නම් නූල් 2 පට නැත්නම් 3 පට පාවිච්චි කරන්න පුළුවන් මම මෙතන අර මහත ඉඳි කටුවේ තරමක් කෙටි ඉඳි කටුව පාවිච්චි කරන්නේ අපි ගැටයක් දාලා පටන් ගන්නවා දැන් අපිට මල අවශ්‍ය තැන පොඩ්ඩක් පැන්සලෙන් කුඩා තිතක් තියා ගන්නවා ලොකුවට දැන් සටහන් කර ගැනීමක් අවශ්‍ය නැහැ මල අවශ්‍ය තැනට පොඩි තිතක් තියාගත්තාම හරි මතකයිනේ පෑන පාවිච්චි කිරීම බෑ අපිට මොනම ආකාරයකටවත් රෙද්ද මත පැන්සල පමණයි දැන් මම අර පැන්සලෙන් අපි මාක් කරගත්ත තැන දැන් අපි හිතමු අපිට ඇඳුමකට අවශ්‍යයි කියලා එතකොට අපි ඇඳුමට අවශ්‍ය රෝස මල් ටික කුඩා තිත් වලින් සටහන් කර ගන්නවා මල විදිහට අඳින්න අවශ්‍ය නැහැ දැන්
අපි බූලියන් මැස්ම ඉගෙන ගන්න කලින් ඉතින් ඒ පාඩම් දෙකම බලන්න බූලියන් මැස්ම සහ මේ මල මහන හැටි ඉගෙන ගත්ත විශේෂයෙන්ම බූලියන් මැස්ම ඉගෙනගෙන රෝස මල කරන එක තමයි වඩා සුදුසු ඒකයි මම ක්‍රමයෙන් දැන් අර සරල මැහුම ඊළඟට මේ මලක් මහන හැටි දැන් රෝස මලට ආවේ අර හරියට මේක කරගන්න නම් අර කලින් පාඩම් දෙක බලලා ඉන්න දැන් මෙහෙම ඉදි කටුව ගැහුවා දැන් බූලියන් මැස්ම කෙටි දැන් ඊටාම කුඩා මේ ඉදි කටුවේ මේ ගහලා තියෙන පොඩි ඉඩකින් දැන් මෙතන ඔතනවා තුනක් ඔතලා අදිනවා දැන් මේ රෝස මලේ මැද තමයි අපි මේ මහන්නේ දැන් ඔන්න පේනවා ඊටා කුඩා මෙහොමක් දැන් මේ රෝස මලේ මැද දැන් අපි බලමු පළවෙනි පෙත්ත කොහොමද මහන්නේ කියලා මෙහෙම ඉතාම ළඟින් ඉදි කටුව පිටතට ගත්තා. දැන් අපි හැමතිස්සෙම බලන්න ඕනේ දැන් මේක රෝස මලක්නේ රෝස මලක පෙති එන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනේ ඒ විදිහට තමයි ගන්න ඕනේ. දැන් මෙහෙම තිබ්බා. දැන් මේක ඔතනවා 6ක්. ඒක 6ක් කියන එක නීතියක් නෙමෙයි. දැන් මුලදී ඕගලම් මම පුරුදු වෙනකොට මේ විදිහටම කරන්න පොඩ්ඩක් අත වෙනස් කරන්න නැතුව මේ ගානට මේ මිමි වලටම ගන්න ඊට පස්සේ ඕගලන්ට පුළුවන් පොඩි පොඩි වෙනස්කම් කරන්න. දැන් මෙතන මම 6ක් එතුවා. මතකයිනේ ඔරලෝසුවේ කටුව කැරකෙන අතට. දැන් අපි මේ රෝස මලේ අරක මැද දැන් මේ පළවෙනි පෙත්ත. දැන් මේක අපි යටට දානවා. කොහෙවත් නූල් කෑලි පැනලා එහෙම තියෙන්න බෑ. නූල් කෑල්ලක් පනිනවා නම් ඒ කියන්නේ මෙහෙම වැරදි. දැන් දෙවෙනි පෙත්ත. දැන් අර පළවෙනි පෙත්තේ මැදින් පිටතට ගත්තා. දානවා. දැන් අපි ඉස්සෙල් එකේදී 6ක් දැම්මනේ. දැන් මේකෙදී අපි 8ක් දානවා. දැන් ක්‍රමයෙන් වැඩි කරනවා. දැන් මේක අදිනකොට හරියම පරිස්සමෙන් මෙහෙම ඇඟිලි දෙකෙන් අල්ලලා අදින්න අතාරින්න එපා. ඔය වගේ දැන් දෙවෙනි පෙත්ත. දැන් මේකත් මෙතනින් ගත්තා. අර කලින් මහපු මලේ මැදින් පිටතට ගත්තා. දැන් අපි තුන්වෙනි පෙත්ත ළඟින්ම දැන් 6යි 8යි මේක 10යි. අර වගේමයි මෙහෙම තිබ්බා. දැන් මම මේ වර්ණයෙන් ඔය පෙති ටික විතරයි මහන්නේ. ඊළඟ වර්ණයෙන් ඊළඟ පෙති මහනවා. මට හිතුනොත් මම වර්ණ දෙකකින් නවත්තනවා. නැත්නම් අපිට ලොකු මලක් අවශ්‍ය නම් අපිට වර්ණ තුනටම යන්නත් පුළුවන්. ගැට දාන ආකාරය මං කීපක කියලා දීලා තියෙනවා. නැවතත් අපහු කියන්නම් මේකෙදිත්. ඔහොම දැම්මහම අපිට කුඩා ලූප් එකක් එනවා. දැන් මේ ලූප් එක ඇතුලෙන් ඉදි කටුව දානවා. එතකොට අපිට මෙතන මේ වගේ ගැටයක් හැදෙනවා. එතකොට කුඩා කතුරක් පාවිච්චි කරලා කපනවා. දැන් මෙතනත් අපිට නූල කෑල්ල තියෙනවා. ඉතින් හැමතිස්සෙම මැහුමේ යට කොටසත් නීට්ටට තිබුණු තරමට හොඳයි. දැන් මම ඊළඟ, ඒ කියන්නේ මැද වර්ණය. මම කියන්නේ වර්ණ තුනක් පාවිච්චි කරනවා කියලා. දැන් මම ඊළඟ වර්ණය තමයි පාවිච්චි කරන්නේ. දැන් අපි නූල් පට 6 ගත්තා නම් මැදට අපි සියලුම ඊළඟට මහන මැහුම් වලට 6 පට තමයි ගන්න ඕනේ. 4 පට නම් 4 පට අර ඒ විදිහට. දැන් මම මෙතන අපි අවසානයට මහපු මලේ මැදින් පටන් ගන්නවා. මේ ආකාරයට පිටතට ගන්නවා. අර මෙහොමම තමයි අපි වටේට තමයි යන්නේ. දැන් අර මල් පෙත්ත එන විදිහ බලලා දැන් මෙතනින් ඊට පස්සේ අපි මෙහෙම ඉදි කටුව ගැහුවා.
දැන් අන්තිමේකට අපිට 10ක් දැම්මේ දැන් මේකට මම 12ක් දැම්මා 6යි 8යි 10යි දැන් මේකට 12යි ඔය වගේ දැන් අනික් වර්ණයෙන් එක පෙත්තක් දාගත්තා ඊළඟට මෙතනින් යටට ගහලා අර හැම තිස්සෙම අපි අවසානයේට මහපු මලේ මල් පෙත්තේ මැදින් තමයි අපේ ඉඳි කටුව ගන්න. ඔහොම. මේ හරියෙන් ගන්න දැන් මේ අපි දැන් දැන් හිතා ගන්න ඕනේ මල් පෙත්ත කොහොමද එන්නේ කියලා. ඔහොම. අර ආක විදිහමයි. දැන් දෙක දෙක වැඩි කරන්න දෙක දෙක හෝ වටේට යද්දි තුන තුන වැඩි කරන්න පුළුවන් දැන් අර විදියටම අදිනවා අර පරිස්සමෙන් අදින්න ඇති ඇඟිල්ලෙන් අල්ලගෙන දැන් ඕගොල්ලන් මගේ channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න විශේෂයෙන්ම දැන් මේ වගේ මැහුමක් ඉගෙන ගන්න දැන් මේ පාඩම් ටික බැලුවොත් ඕනෑම නොදන්නා කෙනෙකුට Brazilian embroidery ගැන කිසිම දෙයක් නොදන්නා කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ තව කෙනෙකුට ඉගෙන ගන්න අවස්ථාවක් දෙන්න මේක ෂෙයා කරන්න කමෙන්ට් කරන්න මොකද කමෙන්ට් කරොත් තමයි මට ඕගලන්ගේ අදහස් දැනගන්න පුළුවන් ඕගලන්ට මේක ප්‍රයෝජනවත් වුණාද යම්කිසි ගැටලුවක් ආවද එහෙම කියලා දැනගන්න පුළුවන් දැන් මම අහපු ටික පොඩ්ඩක් මම කැමරාවට ලං කරලා පෙන්නන්න හරි දැන් අපි ඊළඟ පෙත්ත මහමු ඒ වගේම ඔයගලන්ට පුළුවන් මගේ පේජ් එකට සහ ගෲප් එකට එකතු වෙන්න මගේ ওই ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ඒකේ link එක එහෙම යන්නත් පුළුවන්. එහෙම නැත්නම් පේජ් එක මානෙල් ගමගේ Academy of Arts and Crafts ගෲප් එක Fabric Painting and Handicrafts. ඉතින් ওই දෙකට මේ එකතු වෙලා ඔයගලන්ගේ නිර්මාණ මම කැමති මේකෙන් ඉගෙන ගත්තාද කියන එක දැනගන්න මම ආසයි බලන්න ඔයගලන්ගේ නිර්මාණ ඒකේ දාන්න එතකොට මාවත් චෙක් කරලා දාන්න එතකොට බලන්න පුළුවන් මට දැන් මේක දැන් දෙක දෙක බැගින් වැඩි කරනවා දැන් අර එම ආකාරයටම අපි වටේට වටේට යනවා දැන් රෝස මල මහනකොට හරි පරිස්සමෙන් අර රෝස මලේ පෙති විදිහට වටේට හිමින් එන විදිහට පෙති ටික ගන්න. ඉතින් ප්‍රැක්ටිස් එක තමයි දැන් මහන්න මහන්න ඉගෙන ගන්නවා කියන්නේ. අපි අකුරු ලියන ඉගෙන ගන්නවා වාගේ තමයි. ඉතින් කරන්න 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 පුරුදු වෙනවා. දැන් එතන තව පෙත්තක් මහමු. දැන් මේ වර්ණයෙන් පෙති ටික දාගෙන ඉවරයි. දැන් තදම වර්ණයෙන් දැම්මා ඊළඟට තව රවුමක් දැම්මා මැද වර්ණයෙන් දැන් අපි ලා වර්ණයෙන් පෙති දාගන්නේ කොහොමද කියලා බලමු. දැන් මම ලාම වර්ණයෙන් ඊළඟ අවසාන පෙති ටික දාන්න යන්නේ. රෝස වර්ණ තුනක් මම පාවිච්චි කරනවා. නමුත් ඕනනම් අපිට තනි වර්ණයෙන් කරන්න පුළුවන්, වර්ණ දෙකෙන් කරන්න පුළුවන්, තුනකින් කරන්න පුළුවන්. ඉතින් ඒකේ එහෙම නීතියක් නැහැ. වර්ණ තුනක් විතරව දෙකක් පාවිච්චි කරොත් ලස්සනයි. දැන් මෙහෙම මේ අන්තිමට මහපු පෙත්තේ මැදින් ගමු. අර හැමතිස්සෙම අන්තිමට මහපු පෙත්තෙන් තමයි පටන් ගන්න. හුඟා පුළුවන් තරම් ළඟින් දාලා ඉඳි කටු ගත අර මෙහමම තමයි දැන් ඒකම තමයි අපි වටේට වටේට යන්නේ ඒ ක්‍රමයෙන් පොඩ පොඩ වැඩි කරන්න
දැන් මෙතන හිමීන් අදිනවා. දැන් අර වැඩි වුණාම පොඩ්ඩක් මේ අදින්න අමාරුයි. ඉතින් එතකොට අපි මෙහෙම මේක අරගෙන හිමීන් මේක ටික ටික මෙහාට කරලා හිමීන් ඇදලා ගන්න. නූල ටිකක් දිගට ගත්තා මොකද අපිට මේකේ රවුමක්ම යන්න ඕනේ නිසා ඕගලන්ට අමාරු වෙනා නූල කෙටිවට අරගෙන වෙන වෙනම එහෙම කරන්නත් පුළුවන්. දැන් අපි ලා වර්ණයෙන් එක පෙත්තක් දාගත්තා. ඊළඟට නැවත මම ගන්නවා ඔය වගේ මේ හරියෙන්. දැන් අපි අපි තමයි තීරණය කරන්න ඕනේ දැන් ඊළඟ පෙත්ත එන්නේ කොහොමද කියලා. දැන් මේ වගේ ගත්තම ලස්සනයි. ඒ විදිහම දැන් මේ බූලියන් මැස්මෙන් මහන රෝසමල. දැන් බ්‍රසීලියන් වල අපි රෝසමල් රෝස පොහොට්ටු මහන ක්‍රම කිහිපයක් තියෙනවා. අපි කාස්ටෝන් මැස්මෙන් මහනවා. ඉතින් ඒවා ඉදිරියේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙන පාඩම් මාලාව මුල ඉඳලා පිළිවෙලට බලන්න. එතකොට අර පන්තියකට ගියා වගේ දැනුමක් එනවා. දැන් ඔය වගේ ඊළඟට මොකද රෝසමල මහන එක හරියට හුඟක් දෙනෙක් මම දැකලා තිනවා. හරියට වරද්ද ගන්නවා, නොගැලපෙන වර්ණ දානවා, මැදට හාත්පසින් වෙනස් වර්ණයක් දාලා ආපහු එළිය පෙති අමුතුම වර්ණකින් දානවා. ඉතින් රෝසමලක එහෙම වෙන්න බෑනේ. රෝසමලක බොහෝ විට එක දැන් රෝසමලක් තියෙන ඕන වර්ණයක් දාන්න පුළුවන්. රතු වෙන්න පුළුවන්, කහ වෙන්න පුළුවන්, තැඹිලි වෙන්න පුළුවන්. හැබැයි ඒකෙම අර තැඹිලි නම් මැදට තද තැඹිලි, එළියට ලා තැඹිලි. අර කහ නම් මැදට තද කහ, එළියට තද කහ. එහෙම දැන් මම දැක්ක සමහර අය ඉතින් අර මැදට රතු දාලා එළියට නිල් දාලා එහෙම කරන්න බෑ. මොකද අපි ඇත්තට ඒ වගේ රෝසමල් දකින්නේ නෑනේ. දැන් ඔය වගේ මේකෙනුත් අපි ලා පාටෙනුත් එක රවුමක්ම යමු. මෙතනදී අර හිමීන් දැන් අපි ඔතන ප්‍රමාණය වැඩි වෙනකොට මෙතන අදින්න පොඩ්ඩක් අමාරුයි. ඉතින් හිමීන් ඒක මේ ඔක්කොටම අතේ හුරුව තමයි. හිමින් මෙහෙම ටික 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 බුරුල් කරලා අර මේක මෙහෙම අතින් අල්ලාගෙන හිමින් අදිනවා. යටට දානවා. ආපහු අර විදිහමයි. මදෑම වගේ මේක හිමීන් බූලියන් මැස්ම ඉස්සෙල්ලා පුරුදු වෙලා රෝසමලක් මහන්න යන එක තමයි වඩාත් හොඳ. දැන් මම අන්තිම පෙත්ත. දැන් හැමතිස්සෙම මේක දැන් මම අන්තිම පෙත්ත කොට සමහරවල් අපිට මැහුවම නිකන් මලේ පොඩ්ඩක් මදි වගේ හිතුනොත් තව පෙත්තක් දාන්න පුළුවන්. මේකේ නම් තව එකක් දැන් මෙහෙම ඉඳන් මෙතෙන්ට පෙත්තක් ආවම ඇති.
දැන් මේ ටික හිමින් අදිනවා. දැන් බූලියන් මැස්ම මහන්නේ එකම ආකාරයේ තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. මෙහෙම දාලා බලමු අපි මදි කියලා හිතව පෙත්තක් ආවනම් හොඳයි කියලා හිතුණොත් තව පෙත්තක් දාන්න පුළුවන්. ඔව් මට හිතෙනවා මෙතන තව පෙත්තක් ආවනම් හොඳයි කියලා. ඒක හින්දා තව එක පෙත්තක් දාමු. දැන් අපි සියලුම පෙති මහලා අවසానයි. දැන් තියන්නේ අපි මේ අවසන් කරගත් රෝස මල. ඉතින් මං කලින් කිව්වා වගේ අපිට කැමති වර්ණ දාන්න පුළුවන්. පෙති පොඩි පොඩි වෙනස්කම් කරන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර බූලියන් මැස් මෙම් මහන රෝස මල රවුමට රවුමට යන්න ඕනේ. එතකොට අර පෙති එකකට එකක් පස්සේ පස්සේ පෙති පොඩ්ඩක් ඔතන ප්‍රමාණය අපි වැඩි කරනවා. මලේ මැද තද වෙන්න ඕනේ. අර ඒවා ටික ඒ විදිහට සැලකිලිමත්ව කරන්න. එතකොට ඔබට ලස්සන රෝස මලක් මහා ගන්න පුළුවන්. මේක අපිට නොඑක් දේවල් සඳහා. අපිට ඇත්තටම බූලියන් රෝස මල හරීම වැදගත්. හරීම ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් ඇඳරේදී, මේසරේදී, ඇඳුම් විශේෂයෙන්ම කාන්තා, ළමා, ලදරු ඇඳුම් සඳහා හරියට පාවිච්චි කරන මලක්. එකම දේ ලදරු ඇඳුම් සඳහා මේක පාවිච්චි කරනකොට අපි කුඩාවට මහනවා, පුංචියට මහනවා, නෝල් පටවල් ප්‍රමාණයත් අඩුවෙන් අරගෙන මහන්න පුළුවන්. දැන් මං හිතනවා ඔබටත් මේ මල මහ ගන්න පුළුවන් දැනුමක් ලැබුණා කියලා. මේ තියෙන්නේ මගේ බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි පොත. ඉතින් මේකේ තියෙනවා අපි දැන් ඔය ඉගෙන ගත්ත මැහුම් ක්‍රම සියල්ල. එතකොට මේ විවිධ මල් මහගන්න ආකාරය, රෝස මල් මහගන්න ආකාරය, අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම මේ පොතේ සියලුම තනිව ඉගෙන ගන්න පුළුවන් විදියට, කියන්නේ ගුරුවරයෙක් නැතුව තනියම ඉගෙන ගන්න පුළුවන් විදියට තමයි මේ පොත කරලා තියෙන්නේ. මම බූලියන් මැස්ම කරද්දිත් පෙන්නුවා මේක. මේකේ අර සියලුම මැහුම් ක්‍රම සහ ඊළඟට ඒවා පාවිච්චි කරලා මේ විවිධ මල් මහ ගන්න ආකාරය මෙහෙම වර්ණ ඡායා රූපත් එක්ක තියෙනවා. ඉතින් කැමති කෙනෙකුට මේ පොත මිලදී ගන්න පුළුවන්. තැපැල් මාර්ගෙන් හෝ කුරිය මාර්ගෙන් ලබා ගන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා මේ බූලියන් රෝස මල මහ ගන්න ආකාරය, විවිධ කොළ මහන ආකාරය තියෙනවා. ඉතින් පොත කැමති නම් ඔබට ලබා ගන්න පුළුවන්. දැන් අපි කොළයක් මහ ගන්න ආකාරය බලමු. ඉස්සෙල්ලාම අපි පැන්සලක් අරගෙන මෙහෙම කොළයක හැඩයක් ඇඳ ගන්නවා. දැන් අර අපිට යම්කිසි මෝස්තරයක් තියෙනවා නම් මෝස්තරය පිටපත් කරගන්න ඕනේ නම් අපිට පුළුවන්. මගේ තියෙනවා මෝස්තර පිටපත් කිරීම සඳහා මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ අපිට යම්කිසි මෝස්තර පොතකින්, මැගසින් එකකින්, පත්තරයකින් එහෙම ගත්ත මල් මෝස්තරයක් අපිට යම්කිසි රෙද්දක් මත පිටපත් කරගන්නේ කොහොමද කියන එක බලන්න. මම දැන් මේක සරල මලක්, තනි මලක් සහ කොළයක්නේ. මල් පොකුරක්, මල් ඉත්තක් එහෙම නෙමෙයිනේ. ඉතින් මල් ඉත්තක් වගේ අඳිනවා නම් අර විදිහට
පිටපත් කරගෙන කරන්න පුළුවන්. මේක දැන් මම එක කොලයක් කලින් පාඩමක කියලා දුන්නා. Leaf stitch නැත්නම් කොල මැස්ම කියන එක කලින් පාඩමක එක hand embroidery පාඩම් මාලාවේ චුට්ටක් බලන්න. ඒකෙදි කියලා දුන්නා. දැන් මේකෙදි මම හිතුවා විවිධ කොල කියලා දෙන්න. දැන් ඕනනම් ඒ leaf stitch එක මේ රෝස මලට දාන්න පුළුවන්. මම මේකෙදි fly stitch එකෙන් කොහොමද මේ කොලය මහන්නේ කියලා කියලා දෙනවා. මොකද එතකොට අපි විවිධ කොල මහ ගන්න හැටි ඉගෙන ගන්නවානේ. ඔන්න දැන් මම මෙතන පොයින්ට් එකෙන් පිටතට ගත්ත නූල මෙතන තද කොල පාට නූල තුම්පට පාවිච්චි කරන්නේ. කෝණම් හතරපට ගන්න පුළුවන්. දැන් මෙහෙම කෙලින් මහුමත් දැම්මා මෙතනින් පිටතට ගත්තා. දැන් අපි පැහැදිලි රේඛාවක් අපිට තියෙනවා. ඔහොම කෙලින් මහුමක් ආවා. දැන් දැන් වම් අත පැත්තේ තමයි අපිට නූල තියෙන්නේ. දැන් දකුණු අත පැත්තෙන් ගහනවා. මෙතනින් ගන්නවා. ඔය වගේ. දැන් මෙතනින් මෙහෙම පුංචි මැහුමක් නැවත වම් අත පැත්තෙන්. දැන් අපි අර අපිට රේඛාවක් තියෙනවා පැහැදිලිව. අර රේඛාවෙන් තමයි ගන්නෙ. ආකාරයට මේක ෆ්ලයි ස්ටිච්. ෆ්ලයි ස්ටිච් එකෙන් අපි ෆ්ලයි ස්ටිච් එක විවිධ විදිහවලට මහනවා. ෆ්ලයි ස්ටිච් එකෙන් කොලයක් මහගන්නේ කොහොමද කියන එක තමයි අපි මේ ඉගෙන ගන්නෙ. දැන් ඇත්තටම මැහුම් ඉගෙන ගන්නකොට මැහුම් ක්‍රම රාශියක් තියෙනවා. හිමින් එකෙන් එක ඉතින් ඉගෙන ගන්න පුළුවන්. සමහර මැහුම් තියෙනවා අපේ බ්‍රසීලියන් සහ හෑන්ඩ් එම්බ්‍රොයිඩරි දෙකම සඳහා භාවිත කරන. දැන් මේ මැහුම ඒ විදිහේ මැහුමක්. ඉතින් මේ ෆ්ලයි ස්ටිච් එක අපි කොල මහන්න විතරක් නෙමෙයි වෙනත් දේවල් වලටත් පාවිච්චි කරනවා. නමුත් කොල මහන්න හරිම ලස්සන මැහුමක් මේක. ඔය ආකාරයට. මෙහෙම ළඟ ළඟ මැහුම් එන විදියට මහන්න. මේක ඉතින් හරිම වැදගත් මේ කොළයේ හැඩය රැකෙන සේ මහන එක. හුඟක් දෙනෙක් පන්තිවලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අහලා තිබුණා. දැන් මේ තාම මම සාමාන්‍ය පන්ති පටන් ගත්තේ නැහැ. ඔන්ලයින් ක්ලාසස් පමණයි කරන්නේ. ඉතින් කැමැති සීමිත පිරිසකට ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ මම උගන්නන ඕන බොහෝ දේවල් සඳහා හෑන්ඩ් එම්බ්‍රොයිඩරි, බ්‍රසීලියන්, ක්‍රුවල් එම්බ්‍රොයිඩරි, රෙදි පින්තාරු ඒ වගේ දේවල් සඳහා ඔන්ලයින් ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න පුළුවන්. WhatsApp හරහා තනි තනිව කරන්නේ. ඉතින් ඔබට පූර්ණ අවධානය ලැබෙනවා, ඉගෙන ගන්න පුළුවන්. නමුත් ඉතින් මේ පාඩම් බලලා මේ හොඳටම ඉගෙන ගන්න පුළුවන්. මේක හරියට බලමින් කරන්න, වීඩියෝ එක රිවයින් කරමින් ආපහු දදා බලන්න මොන හරි අතපසු වෙච්ච තැනක් තියෙනවා නම්. ඔය විදිහට කොලේ හැඩය දැන් මේක බැලුවම එක කොලයක් වගේ තියෙනවනේ. අර මම හැමදාම කියනවනේ, අර මම ගහලා 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 දාලා එහෙම කරන්න එපා, අපි කරන වැඩේ හරියට කරන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට කරාම අපේ නිර්මාණය ලස්සනයි. දැන් මේ වගේ මේවා ඉගෙන ගත්තාම ඕගලන්ට පුළුවන් මේක ස්වයන් රැකියාවක් හැටියට තමුන්ගේ ගෙදර දොර අලංකරණය කරගන්න. මේක මේ බ්‍රසීලියන් හරීම ලස්සනයි ඇඳුම් සඳහා. ඉතින් තමුන් දැන් කඩෙන් ගත්ත එකක් හරි, තමුන් මහගත් එකක් හරි මහගෙන මේ වගේ පොඩි මල් වැලක් මහගත්තොත් හරීම ලස්සනයි. ඉතින් මං හිතනවා ඕගලන් මේක ඒ වගේ තමුන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිත කරයි කියලා. දැන් අපේ කොලේ අවසාන කොටසට අපි ඇවිල්ලා තියෙන්නේ. දැන් ඕන්න මේ තත්ත්වෙන් නවත්තන්නත් පුළුවන්. අපි පොඩි තව මැහුමක් දාමු.
දැන් අපි fly stitch එකෙන් කොලයක් මහන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. දැන් කලින් පාඩමක මේ hand embroidery පාඩමේ මම කිව්වානේ කලින් අපි leaf stitch එකෙන් නැත්තම් කොල මැස්මෙන් කොලයක් මහන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ඉතින් අපිට කැමති විදිහකට දැන් අපි ඇත්තටම රෝස මලකට මෙහෙම තනි කොලයක් නෙමෙයි අපි කොල කිහිපයක් දානවා. ඉතින් මේ මැහුමෙන් අපිට කොල කිහිපයක් දාන්න පුළුවන්. ලොකු මල් මහන්න පුළුවන්, කුඩා මල් මහන්න පුළුවන්, ලොකු කොල මහන්න පුළුවන්, කුඩා කොල මහන්න පුළුවන්. ඔය විදිහට දැන් මේකෙදි මම කියලා දෙන්නේ අර මූලික කාරණා සහ දැන් මල කොහොමද මහගන්නේ, කොලය කොහොමද මහගන්නේ. ඉතින් ඊළඟට ඕගලන්ට පුළුවන් තමුන්ගේ නිර්මාණ සඳහා මේ මැහුම් ක්‍රමය සහ කරපු ක්‍රමය. දැන් මම ওই කරන අතරේ හුඟක් වෙනත් දේවලුත් කියනවනේ වර්ණ භාවිත කරන්නේ කොහොමද. ඉතින් ඒව ඔක්කොම අදාළ කරගෙන ඕගලන්ගේ නිර්මාණය කරන්න. දැන් මේ පාඩම හරියට බැලුවොත් හරියටම මේ වැඩේ ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඕගලන් මේක බලලා මේක ප්‍රයෝජනයට ගනී කියලා. මේක හරිම ලස්සන නිර්මාණයක්. බ්‍රසීලියන් වල තියෙන හරිම ලස්සන මේ නිර්මාණයක් තමයි මේ බූලියන් රෝස මල. අපි තව මල් විවිධ මල් රාශියක් තියෙනවා. අපි ඒ මල්ලුත් ඉදිරියේදී කරමු. ඉතින් එකින් එක කරන්න ඕනේ. ඕගලනුත් දැන් මේ පාඩමේ තියෙන විදිහටම පිළිවෙලට කරගෙන යන්නේ. එතකොට අර හරියටම බ්‍රසීලියන් ඉගෙන ගත්තා කියලා කියන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ රෝස මල්. දැන් මේකේ තියෙනවා රෝස මල් විවිධ විදියට මහලා. ඊළඟට පොහොට්ටු තියෙනවා. පොහොට්ටුත් ලොකු පොහොට්ටු, කුඩා පොහොට්ටු, කොළ. දැන් මම කිව්වේ අපි දැන් අපි ඉගෙන ගත්ත තනි රෝස මලක් සහ කොළයක් මහ ගන්න ආකාරය. නමුත් අපි තනි මලක් සහ කොළයක් බොහෝ විට භාවිත කරනවා ආඩුයි. දැන් මේ වගේ මල් අත්තක් නැත්තම් දිගුවට වැක්කෙරෙන්න, ඒ වගේ නොඑක ආකාරයට මේ මල භාවිත කරගන්න පුළුවන්. දැන් මේ රෝස මල් බැලුවම කලින් පෙන්වුවා එකට වඩාත් පොඩ්ඩක් වෙනස්. දැන් මේකේ කොළය මහලා තියෙන්නේ බූලියන් මැස්මෙන්මයි. අර මං කිව්වේ කලින් අපිට කොළ විවිධ විදිවලට මහ ගන්න පුළුවන්. ඒ සියලුම ක්‍රම හිමින් හිමින් ඉදිරියේදී කියලා දෙන්න. මම මේ වෙන වෙන නිර්මාණ පෙන්වන්නේ. එතකොට ඕගලන්ට මේකේ අදහසක් ගන්න පුළුවන් අපිට කොයි විදිහටද කොහොමද මේක භාවිත කරන්න පුළුවන් කියලා. දැන් මේක කුෂන් කවරයක් සඳහා මං මල් රාශියක් කරලා තියෙනවා. ඉතින් ඒකේ රෝස මලක් තියෙනවා.